සුබ දවසක් කියලා මුලින් පිළිගන්නවා අකුරාවනා channel එකට. ඉතින් අද දවසේදී අපි කතා කරන්නේ වෙනදා වගේම සුවිශේෂී කාරණාවක් සම්බන්ධව. ඉතින් ඔබ මේ දකින වීඩියෝ එක සම්බන්ධව තමයි අද අපි කතා කිරීමක් කරන්නේ. ඉතින් මේ ගැන කතා කරන්න හේතුව තමයි මේකට දැනට අවුරුදු 100කට වඩා පැරණි බව සහ මේක නිර්මාණය කරපු එකක් නෙවෙයි මේක අහපු ලෙස මේ පුද්ගලයාගේ නෑදෑ කෙනෙකුට හම්බුණ දෙයක් තමයි. ඉතින් ඒ නිසා තමයි මේ ගැන අපි අද කතා කරන්න යන්නේ. සහ මේකේ යම්කිසි වටිනාකමක් ඇති පුරාවිද්‍යා වටිනාකමක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මොකද අවුරුදු 100කට වඩා මේක පැරණි හේතුවත් එක්ක මොහුගේ මුත්තට තමයි මේක හම්බ වෙන්නේ. ඉතින් මේක හම්බ වෙන්නේ තමන්ගේ ඉඩම කපනකොට කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් ඒ කාරණාවත් එක්ක අපිට හිතන්න පුළුවන් කාරණාවක් තමයි මේක ඒ හම්බුන වකවානුවේ ඉඳලා ඉදිරියට දිව්‍යන නිර්මාණයක් වෙන්න පුළුවන්. ඇතර මේ වගේ දේවල් නිර්මාණය කරේ රජ කාලයේදී ගොඩක් ආභරණ පලන්දලා තියෙනවා. ඒ ආභරණ පලන්දන්න හේතුව තමයි ගොඩක් මේ පුද්ගලයන්ගේ අනන්‍යතාවය ඔප්පු කර ගැනීම සඳහා. ඉතින් අද දවසේ නම් ඔබ දන්නවා අපිට ID කාඩ් එකක් වෙනම තියෙනවා. ඒ අපේ අනන්‍යතාවය පැහැදිලිව හඳුනා ගැනීම සඳහා. ඉතින් පැරණන්ගේ ඒ වගේ ID කාඩ් එකක් තිබිලා නැහැ. ඔවුන් හඳුනා ගන්න යම්කිසි විදිහට එක එක ආභරණ පලන්දලා තියෙනවා. ඉතින් ඒ විදිහේ පලන්දන ලද ආභරණයක් තමයි කියලා තමයි මේ අපිට හිතන්න වෙන්නේ. හැබැයි මේකේ විශේෂත්වය වෙන්නේ මේක සාමාන්‍ය පුද්ගලයෙක් පලන්දන ලද ආභරණයක් වෙන්න බෑ. මොකද මේකේ මේ දෙපැත්තේ තියෙනවා ඩයමන්ඩ් අලලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේක අද දවස වෙනකොට ටිකක් ලොකු මුදලකට මේ අයිති පුද්ගලයන් අපි කියන්නේ මේක අතැති පුද්ගලයන් විකුණන්න බලාපොරොත්තුෙන් ඉන්නේ. ඉතින් ඒක අපිට වැරද්දක් කියන්න බෑ. මොකද ඔහුගේ පියාට මේක හම්බලා දෙන ඔහුගේ මුත්තගෙන්. ඉතින් ඔහුගේ මුත්තගෙන් පියාගේ තාත්තට නෙමෙයි මේක දීලා තියෙන්නේ, පියාට තමයි දීලා තියෙන්නේ. ඉතින් ඒ හේතුවත් එක්ක වර්තමානයේදී මේක මේ බියුටි එක කරන පුද්ගලයාට තමයි ඉතින් අයිති කියලා වාර්තා වෙන්නේ. ඉතින් ඇත්තටම මේක සමහරක් විට මේක ඇත්තටම ඔය කියන වගේ ඩයමන්ඩ් තියෙනවා නම් ඉතින් සමහරක් විට මේකේ අමුතු වටිනාකමක් මේකේ හැදෙන්න පුළුවන්. ඉතින් ඒ හේතුවත් එක්ක මේක දැනගෙන හරියටම පසු කාලිනව මේක විකුණන්න හදනවා ඇති. ඉතින් ඒකේ අපිට මේ වැරද්දක් කියන්නත් බෑ. ඉතින් ඒක හරි කියලා කියන්නත් බෑ. මොකද මේකේ ගොඩාක් ඒවා ලංකාවේ තියෙන අද දවසේ අපිට හම්බ වෙන පුරාවිද්‍යා වටිනාකමක් තියෙන වස්තුව අවසානයේදී අතින් අතට ගිහිල්ලා පිටරටට තමයි යන්නේ. ඉතින් ඒක නිසා ලංකාවේ මේ වගේ පුරා වස්තු කියන දේවල් රජයෙන් හෝ මිලදී අරගෙන යම්කිසි විදිහකට රටේ ඉන්න පුරවැසියන්ට මේක බලන්න අවස්ථාව හදලා දෙනවා නම් ඇත්තටම ගොඩක් හොඳයි. ඉතින් ඒ දේ අද වෙනකොට කරන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මොකද ලංකාවේ අද වෙනකොට තියෙන ආර්ථික පරිහානියත් එක්ක ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ දේවල් වලට මේ වගේ දේවල් මිලදී ගැනීම සඳහා මුදල් වෙන් කිරීම සඳහා ගොඩක් ලොකු ප්‍රශ්න තියෙනවා. මොකද ලංකාවේ අද වෙනකොට මේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක මිනිසුන්ට කන්න පවා නැති තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තමන්ගේ ළඟ තියෙන පරම්පරාවෙන් හම්බෙලා තියෙන හැම ඇන කෑල්ලක්ම විකුණලා කීයක් හරි හම්බ කරගෙන ඒකෙන් එදිනදා ජීවිතයේ ගැට ගහ ගන්න ගොඩක් උත්සාහ කරන පිරිසක් ඉන්නවා. ඉතින් ඒක නිසා අපිට මේ වගේ දේවල් මිලදී ගැනීම සහ විකිණීම කියන එක සම්බන්ධව පෞද්ගලිකව යකුරාවන අපිට අදහසක් ප්‍රකාශ කරන්න බැහැ. මොකද අද වෙනකොට ලංකාවේ තියෙන සිටුේෂන් එකත් එක්ක මේ වීඩියෝ එක බලන ඔබටත් මේ වගේ දෙයක් තිබුණා නම් ඔබ අනිවාර්යයෙන් මේක විකුණන්න පෙළඹෙනවා ලංකාවේ අද වෙනකොට තියෙන මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක. ඉතින් ඒක නිසා අපි කියන්නේ පුළුවන් තරම් මේ වගේ දේවල් තමන්ගේ පරම්පරාවෙන් හම්බ වෙලා තියෙන දේවල් තියෙනවා නම් ඉතින් ඒකට හරි වටිනාකමක් දීලා තමන් ළඟ මේ දේ තියාගන්න උත්සාහ කරන්න. හැබැයි අද වෙනකොට මේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක ගොඩක් අයට ඒ වගේ දේවල් කරන්න බැහැ පෞද්ගලිකව. හැබැයි ගොඩක් මුදල් තියෙන පුද්ගලයන් ඉන්නවා නම් මේ වගේ දේවල් තමන්ට මිලදී අරගෙන ඒකට යම්කිසි විදිහකට බලපත්‍රයක් හරි රජයෙන් ගන්න වෙනවා නම් ඒ දේවල් අරගෙන ලංකාවේ පුරවැසියන්ට අනාගතයේ ඉන්න දරුවන්ට මේ වගේ දේවල් ආරක්ෂා කරගනි කියලා අපි හිතනවා. ඉතින් අද දවසේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එකක් දෙන්නත් අමතක කරන්න එපා. අපි අදට ගිහලා එන්නම්. මොනවාරි දිනවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඕකේ, thank you.